ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක්. අපේ නාලිකාව නර්මන දේශීය විදේශීය සහෘද හිතවතුනි. හිතවතුනි, ග්‍රහලව නිරන්තරයෙන් ග්‍රහ මාරුවීම්, ග්‍රහ රිද්ම රටාවන්, ග්‍රහ යුද්ධ මේ සියල්ල සිද්ධ වෙනවා. ඒ අතර සුවිශේෂී අවස්ථා අනන්තවත් විය. විශේෂයෙන්ම ග්‍රහලව මහරජු, එහෙම නැත්නම් සූර්ය දිව්‍ය රාජ උත්තමයා මේ පෘථිවි තලයට කරන්නා වූ ඒ බලපෑම අතිවිශාලයි. විශේෂයෙන් භෞතික දේවල් වලට වගේම අපේ ජීවිතවලටත්, අපේ මනසට, අපේ ක්‍රියාකාරකම් වලට රවිගෙන් සිද්ධ වෙන ඒ බලපෑම සුවිශේෂයි. අන්නේ රවි ග්‍රහය රාශියක් මාරු කිරීමත් අපගේ ජීවිතවලට වෙනස්කම් කිරීමට හේතු වෙනවා. විශේෂයෙන්ම සුභවාදී වෙනස්කම් සිද්වන ලග්න හතරක් අපි තෝරගත්තා. ඒ ලග්න හතර වෘෂභ, සිංහ, තුලා, මකර කියන ලග්න හතරෙන් උපන් අයට මෙන්න මේ ජූලි මාසේ 15 දක්වා ක්‍රියාත්මක වන ඒ රවි මිතුන රාශියට පැමිණීම, එහෙම නැත්නම් බුධගේ රාශියට පැමිණීම සුවිශේෂ වෙනවා. එහෙමනම් හිතවතුනි, මේ විශ්ව ශක්තියින්, ග්‍රහ ශක්තියින් ඔබගේ ජීවිතයට ළඟාවීමත් එක්ක ඔබේ යම් යම් වෙනස්කම් ඔබ කැමති වුණත් අකමැති වුණත් සිද්ධ වෙනවා. අන්නේ වෙනස්කම් වලට ඔබේ බුද්ධිය යොදාගෙන, ඔබගේ වැටහීම යොදාගෙන සුභවාදී විදියට පරිවර්තනය කළා ඔබේ ජීවිතේ යම් ආකාරයක සාර්ථකත්වයක් අත්පත් කරගන්න මෙන්න මේ දැනුවත් වීම ඔබට වටිනවා. එහෙමනම් හිතවතුනි, මෙතෙන් සිට මෙන්න මේ රවි මිතුන රාශියට පැමිණීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. විශ්වයත් සයිබවකාශයත් මුසුකල සබුද්ධික ඔබගේ ආදරණීය ජ්‍යොතිෂ නාලිකාව. ආයිබුවන් වාසනාවන්ත සුබ දවසක්. උෂභ ලග්න හිතවතුනි, ඔබගේ ලග්නයට අනුව රවි ග්‍රහය දෙවැන්න ධනස්ථානයට පැමිණීම ඔබට යහපත් වෙනවා. විශේෂයෙන්ම ඔබ මිල මුදල් සම්බන්ධයෙන්, ආර්ථිකය සම්බන්ධයෙන්, ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මනා පාලනයකින්, ඒ වගේම හොඳ බුද්ධියකින් කටයුතු කිරීමේ හැකියාව ඔබට මේ ග්‍රහ තත්ත්වයත් එක්ක ඇති වෙනවා. හිතවතුනි, විශේෂයෙන්ම ඔබට තියෙන ආර්ථික ප්‍රශ්න, ආර්ථික ගැටලු නිවැරදිව පැහැදිලිව විසඳගන්න මෙන්න මේ ග්‍රහ ශක්තිය විශේෂයෙන්ම හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ සම්බන්ධ තීන්දුව තීරණ ගැනීමේදී මධ්‍යස්ථ, ඍජු, නිවැරදි තීන්දුව ගැනීම තුළින් ඔබගේ ආර්ථික ශක්තිය වැඩි කිරීමේ හැකියාව විශේෂයෙන්ම පවතිනවා. ඔබේ දරුවන් සම්බන්ධ තීන්දුව තීරණවලදී ඔබ ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් නිවැරදිව ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් වඩා නිවැරදි තීන්දුව තීරණ ගන්නත් ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඉතා සුබදායි ආකාරයට වැඩ කටයුතු සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම මේ ග්‍රහ ශක්තිය අතින් විශේෂයෙන්ම සිද්ධ වෙනවා. හිතවතුනි, මෙන්න මේ කාල සීමාව තුළ බොහෝ වෙලාවට ඔබ තුළ ඍජු ගතිය, ස්ථිර ගතිය, ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකදී මධ්‍යස්ථව ඒවා විඳදරාගෙන ඒවා විසඳන්න අවශ්‍ය දැනුම, ඒ වගේම අවබෝධය ඔබට නිරන්තරව පහළ වෙනවා. හිතවතුනි, මෙන්න මේ රවි කියලා කියන්නේ ග්‍රහලව මහරජු. එහෙමනම් ඔබගේ දෙවැන්න ධනස්ථානයට පැමිණීම තව පැත්තකින් ඔබට යහපත් වෙනවා. විශේෂයෙන්ම ඔබට පවතින අසනීප තත්ත්ව, රෝග තත්ත්ව සම්බන්ධයෙන් නියමාකාර දැනුමකින් යුතුව අවශ්‍ය ප්‍රතිකාර අරගෙන ඒවා සුව කරන්න මෙන්න මේ ග්‍රහ ශක්තිය විශේෂයෙන්ම ඔබට හේතු වෙනවා. එහෙමනම් හිතවතුනි, මේ කාල සීමාවේ ඔබ කිසියම් රෝගයක් වෙනුවෙන් ඖෂධ භාවිත කරොත්, ඒ වගේම ඒ වෙනුවෙන් යම් කිසි කටයුත්තක යෙදුනොත්, එහි ප්‍රතිඵල දෙගුණ තුගුණ වෙලා ඔබගේ රෝග සුව වීමට එම ග්‍රහ ශක්තිය හේතු වෙනවා. ඒ වගේම හිතවතුනි, සෑම ග්‍රහ මාරුවීමකින්ම සුබ වගේම අසුබ තත්ත්වත් අපිට දැනෙනවා. අපි ඒ තේරුම් ගත යුතුයි. ඒ තමයි හිතවතුනි, ඔබට මේ කාල සීමාවේ මුදල් ලැබීම අතින් යහපත් වේ.
නමුත් හිතෝතුනි වියදම් කිරීම සම්බන්ධයෙන් ඔබට පාලනයක් අවශ්‍ය වෙනවා. මොකද ලැබෙන මුදල් වාෂ්ප වෙන ස්වභාවය. ඒ කියන්නේ ඔබ හිතනවාට වඩා ඒවා වැය වීමට කරුණු කාරණා මේ කාල සීමාව තුළ නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් ඔබ නිර්මාණය කරගන්නවා. එහෙමනම් හිතෝතුනි කොයිතරම් ලැබුණත් අපි රැඳෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔබ සීමාවකින් තොරව සැලසුමකින් තොරව වියදම් කිරීමට කටයුතු කිරීම. එහෙමනම් හිතෝතුනි මේ ග්‍රහ වාසී නියම ප්‍රතිඵල ලබන්න නම් ඔබ වියදම් කිරීමේදී අත්‍යවශ්‍ය කරුණු මොනවද, වැදගත් කරුණු මොනවද කියලා හඳුනාගෙන සැලසුමක් ඇතුව වියදම් කළොත් එම තත්ත්වය වෙනස් කිරීමේ හැකියාව විශේෂයෙන්ම පවතිනවා. ඒ වගේම හිතෝතුනි ඔබට රජය සම්බන්ධ කටයුතු වලින් ආර්ථික වාසි, ඒ වගේම ඔබගේ සමාජ තත්ත්වය ඔසවා ගන්නත් මෙන්න මේ ග්‍රහ ශක්තිය විශේෂයෙන්ම හේතු වෙනවා. ඔබට රාජ්‍ය ආයතනයකින් කිසියම් දෙයක් කරගන්න තියෙනවා. එහෙම නැත්නම් අවශ්‍යතාවයක් මේ කාල සීමාව තුළ පවතිනවනම් ඒ ප්‍රමාද කරන්න එපා. විශේෂයෙන්ම මේ කාල සීමාවේ ඒ සම්බන්ධයෙන් ඔබ කටයුතු කරන්න ඔබට ජයග්‍රහණ, එහෙම නැත්නම් ඔබේ අරමුණ පහසුවෙන් ඉටු කර ගැනීමේ හැකියාව පවතිනවා. තවත් කෙනෙක්ට නීතිමය අවශ්‍යතා, නීතිමය ගැටලු තියෙන්න පුළුවන්. අන්නේ නීතිමය ගැටලු වලට විසඳුම් හොයන්නත් ඔබට මෙන්න මේ කාල සීමාව ඉතාම හොඳ යෝග්‍ය කාලයක් වෙනවා. මොකද ඔබ ඒවා තුළින් ජයග්‍රහණය, එහෙම නැත්නම් ඔබේ අරමුණු පහසුවෙන් සාර්ථක වන කාල සීමාව. උෂභ ලග්න හිතෝතුනි විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා. මේ බුධ බලවත් කාලේ භද්‍ර යෝගයක් පවතින කාල සීමාව. මෙන්න මේ කාල සීමාව අධ්‍යාපන කටයුතු වලට විශේෂයෙන්ම සුබ කාල පරිච්ඡේදයක් වෙනවා. අන්නේ හේතුව නිසා විශේෂයෙන්ම අපි මේ නුදුරේදීම ජෝෂ්‍ය පාඨමාලාවක් ආරම්භ කරනවා. ජෝෂ්‍ය නිවැරදිව ඉගෙන ගන්න අවශ්‍ය කැමැත්තක් තියෙන අයට මේ සඳහා සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. හිතෝතුනි වෘත්තියක් වශයෙන් එහෙම නැත්නම් සාර්ථකව ජ්‍යොතිෂය හදාරලා ඔබේ ජීවිතේ යම් ආකාරයක අලුත් එකතුවක් එහෙම නැත්නම් වෙනසක් ඇති කරගන්න ඔබ කැමති නම් අප සමග එක්වෙන්න පහත පෙනෙන දුරකථන අංකයට අපිට කතා කරන්න, එහෙම නැත්නම් පුංචි පණිවුඩයක් එවන්න. එහෙමනම් හිතෝතුනි මෙන්න මේ රවි මාරුව විශේෂයෙන්ම ජූලි මාසේ 15 දක්වා ක්‍රියාත්මක වෙනවා. අන්නේ රවිගේ ශක්තිය ඔබේ ජීවිතයට වඩාත් ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුති. ආයිබෝන් වාසනාවන්ත සුබ දවසක්. සිංහ ලග්න හිතෝතුනි රවි මාරුව, එහෙම නැත්නම් සූර්ය දිව්‍ය රාජයා බුධගේ රාශිය, මිතුන රාශිය ඔබගේ ජන්මපත්‍රයේ හැටියට 11 වෙනි අයස්ථානයට පැමිණීම ඔබට සුවිශේෂයි. සුවිශේෂතා අතරින් ප්‍රධාන වෙනවා එකක් තමයි ඔබේ ලග්නාධිපති තමයි රවි ග්‍රහය. අනිත් එක හිතවතුනි රවි ග්‍රහය පැමිණෙන්නේ බුධගේ රාශියට. ඊළඟ හේතුව ඔබට පෞද්ගලික වශයෙන් ඔබගේ 11 වෙනි අයස්ථානයට පැමිණීම සුවිශේෂ වෙනවා. විශේෂයෙන්ම ශාස්ත්‍රයේ සඳහන් වෙනවා රවි 11 වෙනිට පැමිණීම අරිෂ්ඨ යෝග භංග කරනවා කියලා. ඒ කියන්නේ හිතවතුනි අනිකුත් ග්‍රහයින්ගේ එන්නා වූ ඒ අසුභ තත්ත්ව පවා මෙන්න මේ කාල සීමාව තුළ අහෝසි වෙන්න වළක්වන්න මෙන්න මේ රවි ශක්තිය විශේෂයෙන්ම හේතු වෙනවා. එහෙමනම් හිතවතුනි මේ කාලය ඔබට වඩා සුභ කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයට, එහෙම නැත්නම් අලුත් දේවල් ඉගෙන ගන්න ඉතාම සුභ කාලයක් තමයි මෙන්න මේ රවි 11 වෙනිදට පැමිණීම. හිතවතුනි දරුවන් සම්බන්ධ තීන්දුව තීරණ ගැනීමේදී ඔබට ස්ථිර තීන්දුව, නිවැරදි තීන්දුව තීරණ මෙන්න මේ කාල සීමාව තුළ ගත හැකි වෙනවා. ඒ විතරක් නෙමේ හිතවතුනි ඔබ කරන හැම වැඩකම පිළිවෙලක් ක්‍රමානුකූල බවක් ඔබට පවත්වාගෙන යන්න ශක්තිය මේ කාල සීමාව තුළ විශේෂයෙන් නිර්මාණය වෙනවා. හිතවතුනි ජූලි මාසේ 15 දක්වා මෙන්න මේ රවිගේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හිතවතුනි ඔබට තියෙන අභියෝග වලට, ආර්ථික අභියෝග වෙන්න පුළුවන්, සමාජීය අභියෝග වෙන්න පුළුවන්, පෞද්ගලික අභියෝග වෙන්න පුළුවන්, මෙන්න මේ සියලු අභියෝග වලට
ඔබට ශක්තිමත්ව මුහුණ දීලා ඒ වගේම ඔබගේ පෞරුෂය මනාව පවත්වා ගනිමින් ඒ සියල්ලටම විසඳුම් වගේම ජයග්‍රහණ හොයන්න මෙන්න මේ ග්‍රහ ශක්තිය හේතු වෙනවා. හිතුවතුනි තව කාරණාවක් තමයි රවි මහසා රවි අන්තර්දසා ගත කරන අයට රජයෙන් ලැබෙන ලැබීමේ වාසනාව පෙන්නුම් කරනවා. රාජකාරීවලදී උසස්සීම් ඒ වගේම නිලතල ලැබීම් පෙන්නුම් කරනවා. ඒ විතරක් නෙමේ හිතුවතුනි ඔබට පිය පාර්ශවයෙන් හිමිවිය යුතු යම් යම් දේවල් තියෙනවනම් ඒ සියල්ල ලබාගත හැකි ලැබෙන කාලයක් බවට පත් වෙනවා. හිතෝතුනි විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගන්න හැකියාව ලැබෙනවා වගේම ඔබට කිසියම් රෝග තත්ත්වයක් තියෙනවනම් මෙන්න මේ කාල සීමාව තුළ ප්‍රතිකාර ගැනීම තුළින් එම රෝගයේ සුව වීමේ සම්භාවිතාව ඉහළ යන කාල පරිච්ඡේදය. එහෙමනම් හිතෝතුනි ඔබට මේ ග්‍රහ ශක්තිය සුවිශේෂ වෙනවා. සෑම කටයුත්තකටම ශක්තියක් ලැබෙනවා. ඔබ කළ යුත්තේ ඔබේ ජීවිතයේ සුවිශේෂ කාලයක් සේ සලකලා ඔබ අලුතින් ආරම්භ කරන්න යම් යම් කටයුතු තියෙනවා නම් අන්න ඒ සියල්ල ආරම්භ කරන්න ඔබට ජයග්‍රහණ ස්ථිර වෙන කාල පරිච්ඡේදයක්. හිතවතුනි අපි මේ දැනුම් දීම කරන්නේ ජෝතිෂ විශේෂ සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් උවමනාවක් තියෙන අය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපි ජ්‍යොතිර්විද්‍යා පාඨමාලාවක් ඉතාම ළඟදී ආරම්භ කරන්න සැලසුම් කළා තියෙනවා. ඔබත් මේ විෂය ගැන උනන්දුවක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඔබට නිවැරදිව ජ්‍යොතිර්විද්‍යාව ඉගෙන ගැනීමේ හැකියාව අපි ලබා දෙන්න. එහෙමනම් හිතවතුනි අපි සමග එක් වෙලා වෘත්තීය වශයෙන් ජ්‍යොතිර්වේදියෙක් විදිහට කටයුතු කරන්න අවශ්‍ය දැනුම ඒ වගේම ඒ වටපිටාව නිර්මාණය කරගන්න අපේ පාඨමාලාව තුළින් ඔබට හැකියාව ලැබෙනවා. එහෙමනම් ඔබේ කැමැත්ත අනුව අපට පුංචි පණිවිඩයක් එවන්න, එහෙම නැත්නම් කතා කරන්න 5 සඳහන් දුරකථන අංකයෙන්. එහෙමනම් හිතුවතුනි අන්න ඒ දේත් ඔබට මතක් කරලා නැවතත් කියනවා මේ යන්නේ ඔබගේ ඉතාම හොඳ හෝරා. ඒ වගේම ඔබගේ ශක්තිය පෞරුෂය සියලු ශක්තියින් වැඩි වැඩියෙන් නිර්මාණය වන හෝරාව. මේ තුළින් ඔබ ඔබේ ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න බුද්ධිමත් වෙන්න ක්‍රියාත්මක වෙන්න ඔබට ජය හා සතුට. ස්තුතියි. ආයිබුවන් වාසනාවන්ත සුබ දෝස. තුලා ලග්න හිතවතුනි විශේෂයෙන්ම ඔබට සුවිශේෂ වෙනවා රවිගේ සංක්‍රාන්තිය, එහෙම නැත්නම් බුධගේ රාශියට මිතුන රාශියට පැමිණේ. මෙන්න මේ ග්‍රහ ශක්තිය ජූලි මාසේ 15 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ කාලය ඔබට සුවිශේෂ. විශේෂයෙන් ඔබගේ නම වෙන්නේ පුණ්‍යස්ථානයේ තමයි රවි ගහය මේ විදිහට සංක්‍රමණය වෙන්නේ. හිතවතුනි පුණ්‍යස්ථානය බලවත්ම තැන. එහෙමනම් ඔබගේ පුණ්‍ය ශක්තියින් ඒ වගේම අතීතයේ කරන ලද පෙර බවවල කරන ලද කුසල ශක්තියින් ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. මේ කාල සීමාව තුළ ඔබ යහපත් ජීවිතයක් ගත කරනවා නම් ඒ වගේම ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරනවා නම් විශ්ව ශක්තියින් උපරිම විදිහට ඔබට ක්‍රියාත්මක වන කාල සීමාව. අන්න ඒ හේතුව නිසා ඔබට ඔබගේ වාසනාව කියන දේ ඔබට නොහිතපු ආකාරයක ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ඉස්මතු වෙන්න පුළුවන්. ඒ තරම්ම මේ ග්‍රහ ශක්තිය බලවත් වෙනවා. එහෙමනම් හිතවතුනි වාසනාව තියෙනවා කියලා ලොතරැයි ගූඩුවක් ළඟට ගිහිල්ලා ලොතරැයි සූරලා ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවටත් වඩා හිතවතුනි වැදගත් වෙනවා ඒ වාසනාව ඔබ තුළින් හොයාගන්න. එහෙමනම් ඔබ කළ යුත්තේ කුමක්ද? විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ඔබට පුළුවන් අලුත් දේවල් නිර්මාණය කරන්න. වෘත්තීය පැත්තෙන් වෙන්න පුළුවන්, ව්‍යාපාරික පැත්තෙන් වෙන්න පුළුවන්. ඔබ හිතලා අලුත් දෙයක් අලුත් විදියට නිර්මාණය කරන්න, අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒ වැඩපිළිවෙලේ අවසානයේ ඔබට නොහිතපු ආකාරයේ ජයග්‍රහණයක් ලබා දීමේ හැකියාව විශේෂයෙන්ම පවතිනවා. ඒ වගේම හිතවතුනි තව දෙයක් තමයි ඔබ මෙන්න මේ කාල සීමාව තුළ හැකි තාක් දුරට පින්කම් ආගමික කටයුතු වල නිරත වෙන්න. ඔබගේ අර වාසනා ශක්තිය ඉදිරියටත් පවත්වා ගන්න එන්නේ ඔබගේ මැදිහත් වීම
එහෙම නැත්නම් කුසලයට බර වීම තවත් ඔබට ප්‍රයෝජනවත් කාර්යයක් වේවි. එහෙමනම් තුලා ලග්න හිතවතුන්ට පිය පාර්ශවයෙන් ලැබිය යුතු හිමිකම් ලැබෙන කාල සීමාවක් වෙනවා. විශේෂයෙන්ම විදේශගත වෙන්න අදහස් කරන අයට තමන්ගේ අරමුණු ප්‍රාර්ථනා යථාර්ථයක් බවට පත් කරගන්න හැකියාව ලැබෙන සුදුසුම කාලය තමයි මෙන්න මේ ජූලි මාසයේ 15 දක්වා ක්‍රියාත්මක වෙන්නේ. හිතවතුනි, විදේශගත හිතවතුන්ට බොහෝ ප්‍රශ්න, ගැටලු, වෘත්තීය ගැටලු තියෙන්න පුළුවන්. නමුත් හිතවතුනි, මෙන්න මේ කාල සීමාව තුළ අන්නේ ප්‍රශ්න අවම වෙලා ඔබගේ ශක්තියින් වර්ධනය වෙලා මානසික වශයෙන් ඔබට යම් ආකාරයක සහනශීලී වටපිටාවක් නිර්මාණය වෙනවා මෙන්න මේ ග්‍රහ ශක්තියත් එක්ක. එහෙමනම් තුලා ලග්න ඔබට මෙන්න මේ රවි පුණ්‍යස්ථානයේ පැමිණීම විශේෂයෙන්ම සුබදායී තත්ත්වයක් නිර්මාණය වෙනවා. එහි ප්‍රතිඵල ඔබට ලැබේවි. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ජ්‍යොතිර්විද්‍යාවට ඇලුම් කරන අයට විෂයක් වශයෙන්, ශාස්ත්‍රයක් වශයෙන් ඉගෙනීමේ අවස්ථාව දැන් පවතිනවා. අපේ අලුතෙන්ම ආරම්භ කරන ජ්‍යොතිෂ පාඨමාලාව සඳහා ඔබට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම මෙම පාඨමාලාව තුළින් වෘත්තීය වශයෙන් ජ්‍යොතිර්වේදියෙක් විදිහට කටයුතු කරන්න අවශ්‍ය දැනුම ඒ පරිසරය ඔබට සකසා දීමට අපි සූදානම්. එහෙමනම් හිතවතුනි, ඔබ මේ දකින අංකයට පණිවිඩයක් එවන්න, කතා කරන්න, ඒ සම්බන්ධව වැඩි විස්තර ඔබට ලබා ගත හැකි වෙනවා. එහෙමනම් තුලා ලග්න ඔබට මෙන්න මේ රවිගේ පුණ්‍යස්ථාන ගත වීම යහපතක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුති. ආයිබෝන්, වාසනාවන්ත සුබ දවසක්. මකර ලග්න හිතවතුනි, විශේෂයෙන්ම ඔබගේ ලග්නයට අනුව මෙන්න මේ ග්‍රහලොව මහරජු හයවැන්නට පැමිණීම විශේෂයෙන්ම සුබදායක වෙනවා. බොහෝ වෙලාවට මේ හයවැන්න කියන්නේ දුෂ්ට ස්ථානේ, රෝග ස්ථානේ කියලා. ජ්‍යොතිර්විද්‍යාවේදී හයවැන්නේ ග්‍රහයක සිටීම පැමිණීම නම් එතරම් සුබදායක විදිහට සලකන්නේ නැහැ. නමුත් හිතවතුනි, රවිගේ හෝ අඟහරුගේ ආගමනයක් හයවැන්නට සිද්ධ වුණොත් අන්නේ තත්ත්වය බලවත් වෙනවා, සුවිශේෂී වෙනවා. එහෙමනම් ඔබට මෙන්න මේ රවි හයවැන්නට පැමිණීම බලවත් වෙනවා, සුවිශේෂී වෙනවා. කුමන කාරණාද? විශේෂයෙන්ම ඔබගේ රෝග තත්ත්ව සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබට යහපත් තත්ත්ව ඇතිවීමට හේතු වෙනවා. එයින් අදහස්න්නේ ඔබ කිසියම් රෝග තත්ත්වයකින්, සෞඛ්‍යමය ගැටලුවකින් පීඩා වින්දන එය සුවතරපත් කර ගැනීමේ පරිසරය නිර්මාණය වෙනවා වගේම ඔබ ඒ සඳහා ගන්න ඖෂධවල ක්‍රියාකාරීත්වය උපරිමයට පවත්වලා එයින් සුවය ලබන්න ඔබට හැකියාව ලැබෙන කාල සීමාව. ඒ වගේම හිතවතුනි, තව කාරණාවක් තමයි ඔබ තුළ දෙන හැකියා, දක්ෂතා, සූර වීරකම් තුළින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, එම ශක්තියින් අවදි කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. එහෙමනම් ඔබ කළ යුත්තේ ඔබේ හැකියා, දක්ෂතා ක්‍රියාත්මක කරන්න, ඒ සඳහා වැඩපිළිවෙළ යොදාගෙන ඒවා යථාර්ථයක් බවට පත් කරගත්තොත් ඔබට ආර්ථික වශයෙන් ජයග්‍රහණ ගන්න හැකියාව ලැබෙනවා. හිතවතුනි, තව කාරණාවක් තියෙනවා. විශේෂයෙන් හැමෝටම සේවකයෝ නොතිබෙන්න පුළුවන්. නමුත් සේවක කාරකාදීන් ඉන්න ඒ අපේ හිතවතුන්ට ඒ සම්බන්ධයෙන් තිබිච්ච ගැටලු බාධක බොහෝ දුරට අවම කරගෙන ඔබගේ ඒ සේවක කාරකාදීන්ගේ හිත දිනාගෙන ඔබේ ඵලදායීතාවය ඉහළ මට්ටමකට පවත්වා ගන්න මෙන්න මේ ශක්තිය විශේෂයෙන්ම හේතු වෙනවා. හිතවතුනි, තව කාරණාවක් තියෙනවා. සුවිශේෂයි, ගොඩක් අයට ඇස් වහ කටවහ දෝෂ තියෙනවා. ඒ වගේම යම් යම් ආකාරයේ කකුලෙන් ඇදීම්, සතුරු කරදර, ඊර්ෂ්‍යා කිරීම්, ඒ වගේම යම් යම් සතුරු උපක්‍රම කරදර තියෙන්න පුළුවන්. නමුත් හිතවතුනි, මේ කාල සීමාව සතුරන්ගේ බලය දුර්වල වෙලා ඔබේ බලය ශක්තිමත් වෙනවා. අන්නේ හේතුව නිසාවෙන් අන්නේ සතුරු කරදර, ඒ වගේම නීතිමය ප්‍රශ්න, ඒවා තුළින් ඔබට ජයග්‍රහණය අත්පත් කරගන්නත් මෙන්න මේ ග්‍රහ ශක්තිය හේතු වෙනවා. ඒ වගේම හිතවතුනි, තව කාරණාවක් තමයි ඔබගේ විදේශගත වීම සම්බන්ධයෙන් ඔබට අදහස් තියෙනවා නම් ඒවා යථාර්ථයක් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම වියදම් පක්ෂයේදී ඔබ වෙනදට වඩා බුද්ධිමත්ව, ක්‍රමානුකූලව, සැලසුම් සහගතව
කටයුතු කිරීම තුළින් ඔබට යම් ආකාරයක ඉතිරියක් එහෙම නැත්නම් ඉතුරු කිරීමක් කරන්නත් මෙන්න මේ ග්‍රහ ශක්තිය විශේෂයෙන්ම හේතු වෙනවා. එහෙනම් මකර ලග්න ඔබට මෙන්න රවි 6 වෙනිදාට පැමිණීම සුභවාදී වෙනවා ජූලි මාසේ 15 දක්වා. එහෙමනම් ඔබ කල යුත්තේ ඔබ ගමන් කල යුත්තේ කුමන දිශාවේද යන්න ඔබගේ පෞද්ගලිකත්වය අනුව ඔබ තීරණය කළා ඔබට ජයග්‍රහණයක් දක්වා මේ ග්‍රහ තත්ත්වය ගෙන යාමේ හැකියාව පවතිනවා. එහෙමනම් හිතුවතුනි පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ජ්‍යොතිර්විද්‍යාවට ඔබ ඇලුම් කරනවා නම් ඉගෙන ගන්න කැමති නම් අපේ ජ්‍යොතිර්විද්‍යා පාඨමාලාව නුදුරේදීම ආරම්භ වෙනවා. ඒ සඳහා ඔබ සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම වෘත්තීය දැනුමක් ඔබට ලබා දෙන මෙන්න මේ පාඨමාලාවට ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් අපට පණිවුඩයක් එවන්න, එහෙම නැත්නම් අපව අමතන්න. එහෙමනම් හිතවතුනි රවි මාරුව ඔබට යහපතක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි.